දිවයිනපුර පිහිටි ජාතික පාසල් 396 විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩමුළුවක් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්ුණා. එම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ජේම් තිලකා ජයසුන්දර, ජාතික පාසල් අධ්‍යක්ෂ හසිනි තලගල යන මහත්මීන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඊට එක්ව සිටියා. අපි අධ්‍යාපනය තුලින් බලාපොරොත්තු වෙන්නේ දැනුම කේන්ද්‍ර කරගෙන දෙන අධ්‍යාපනයක් පමණක් නෙවෙයි. රැකියාවකට විතරක් පුහුණු කරන අධ්‍යාපන ක්‍රමයකට එහා ගිහිල්ලා මේ රට බාර ගන්න පුළුවන්, මේ රට වෙනස් කරන්න පුළුවන්, මේ රට හදන්න නායකත්වය දෙන්න පුළුවන්, ඒ පුරවැසිය බිහි කිරීම අධ්‍යාපනය තුලින් සිදුවිය යුතුයි කියන ඒ විශ්වාසයත් එක්ක තමයි අපි අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරලා තියෙන්නේ. ආණ්ඩු කාලයක් තිස්සේ මේ වගකීම් වලින් ඉවත් වීම නිසා, මේවා දේශපාලනීකරණයටත් ලක්වීම නිසා මම දන්නවා ඔබ සියලු දෙනාමත් විශාල පීඩනයකට ලක් වෙලා තියෙනවා. අපිට අවශ්‍යයි එකක් ඔබේ වෘත්තිමය ගරුත්වය රකින විදිහේ අධ්‍යාපන පද්ධතියක් නැවත ගොඩනගන්න. ඒ වගේම තමයි දරුවන්ටත් දෙමව්පියන්ටත් පාසල අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය ගොඩනැගෙන විදියට ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විය යුතු වෙනස්කම් ක්‍රියාත්මක කරන්නත් අපිට අවශ්‍යයි. ඔබ සියලු දෙනාම මම හිතන්නේ මේ රටේ වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනස අපිට ලබා ගන්න නම් අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න වෙනවා. මේක සාමූහික ගමනක්. මේ අතර ජාතික ජනබල වේගයේ රජයේ සිදුකරන සියලු පත්කිරීම් සඳහා රජයේ වග කියන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින මහනුවර තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නාහිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි. මහමැතිවරණයටත් අපි සූදානම් වෙමින් පවතින්නේ. බලාපොරොත්තු වෙනවා දැන් අපිට ජනාධිපතිවරණය තුල ලබා දුන්න ජයග්‍රහණය ජනතාව ඒක තවත් සහතික කළා. අපිට විශිෂ්ට ජයග්‍රහණයක් ඒ වගේම මහමැතිවරණය තුල ලබා දීලා පාර්ලිමේන්තුව රට හදන්න පුළුවන් කණ්ඩායමක් තෝරලා එවයි කියන විශ්වාසය අපි තුල තියෙනවා. ඔබතුමියලගේ තුන්දෙනෙකු සමන්විත කැබිනට් මණ්ඩලයේ දවැන්ත වගකීමක් තියෙනවා. මේ ඉෂ්ට කරගන්න පුළුවන් ඉතින්. ඒ කැපවීම කරන්න සූදානමින් තමයි අපි මේක බාරගත්තේ. ඒක අපි කරනවා. ජම්ජම් චෝදනා ඉල්ල වෙනවා. චෝදනා තියෙන ජම්ජම් නිලධාරීන් නැවතත් පත් කරලා තියෙනවා රජයේ ඉහළ තන්තුරට කියලා. අපේ පාලනයේ යටතේ එහෙම චෝදනා ඒවට ඉලක්ක වුණොත් යම් කිසි වැරදි කරොත් අපි ඒවට ක්‍රියාත්මක වෙනවා. අපි පැකිලෙන්නේ ක්‍රියාත්මක වෙන්න. අපි දැනටමත් යම් යම් වෙනස්කම් කරලා තියෙනවා. ඉදිරියටත් ඒ වෙනස්කම් අපි කරන්න සූදානම්. අපිට පිටින් ගේන්න බෑනේ නේද? මේ තියෙන එකත් එක්ක වැඩ කරන්න. ඉතින් අපි පත් කරන අයට අපි වගේ කියනවා.